අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නුදේෂ් ශානීට මගෙදර ප්‍රථම නවදහනය සිරස්තල වෙත මහමෙතිවරණයේදී දේශපාලන වැඩතහනම් දේශපාලන ඊකිරීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වෙන්න ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දනු දෙයි බරපතල ඖෂධ හිඟයක් පිළිබඳව තොරතුරු සජිත් හෙලි කරයි පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළවූ අදහස් දේශපුවත්තේයි ප්‍රථම නවතහනය රාජ්‍ය නිලධාරීන් එළඹෙන මහ මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව උදාහරණය කරනවා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන වලට තම රජයේ පත්කල ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් කිසිවෙකු එළඹෙන මහ මැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදාහරණය කර තිබෙනවා යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයේහි නිරත වීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බවයි ජනාධිපතිවරයා අපවසන් राज्य आयतन प्रधान निलधारी देशपालने जनाधिपतिमा किसी विटक अपेक्षा करवा जनाधिपति मात्यांश निकुत्कल निवेदने तमन बहारगत आयतन कार्यक्षम दूषण पलदायी विनयगरुक सह लाभ उपयन आयतन बवट दीर दीम बवाद मेम निवेदने राज्य आयतन नड़े महाजन मुदलिन बवाद एबवीन एवा किसुदेसकिन महाजनतावट बराक नोवियुत बवाद जनाधिपति वरे अवधारणे करतीबेनवा अमात्यांश दिपार्थमेन्तु संस्था सह व्यवस्थापित मंडल आदि राज्य आयतन सतु वाहन उपकरण वेणी भौतिक संपत् हो मूल्य संपत् हो एलमेन महाबेतिवरणेदी कवर पक्षेक हो देशपालन वेडट भाविता नोकलयुत बवद जनाधिपति वरे अवधारणे करतीबेनवा मे नियमयान कडकरण राज्य आयतन प्रधान इंट अध्यक्ष मंडल सामाजिक इंट हा निलधार इंट एरहिव नीति तदीन क्रियात्मक बबई जनाधिपति माध्यांशे पवसाने पटु देशपालन अरमुन वलिन बहरव शक्तिमत राज्य दिवनु आर्थिक साधारण समाज सह जनहितकामी देशपालन संस्कृति स्थापने किरीमट जनाधिपति वरिया प्रमुख राज्य अधिष्ठान सहगतव कैपवी सिटीन बबात मे अरमुन सपुरा गैनीम पेनिस राज्य आयतन वल एवाही प्रधानीन सा नीलधारीन प्रमुख सेवकीन पूर्ण सहयोग्य जनाधिपति वरिया लबा दिनु यतै अपेक्षा करन बबात जनाधिपति माध्यांशय निकुत कल निवेदने बेडिदुरटत संधान ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන පක්ෂ දෙක පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු වක්‍රම අතර රණිල් වික්‍රමසිංහ මහතා පවසනවා මේ ඡන්දය බලයට තරඟ කරන්නේ පක්ෂ දෙකයි පොට්ටුවයි අපි එකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ එක්සත් ජාතික පක්ෂයට වගකීමක් ඇතුව ක්‍රියා කරන්න පුළුවන් අද රටේ ජනතාව ප්‍රශංසා කරනවා වගකීමුතු විපක්ෂයක් හැටියට මේ කොරෝනා තිබුණ අර්බුදයේ වසංගතයේදී ක්‍රියා කරපු හැටි මෙතන මේ වසංගතය ඉවර කරනකන් ආණ්ඩුවට එක්කලා ඉඳ දෙන්න ඒත් වැරදි තියනවා නම් පෙන්වන්න අඩුපාඩු තියනවා නම් පෙන්වන්න ඒ වගේම ක්‍රියා කරන්න අන්න ඒකයි අපිත් කරේ ඒකෙන් පේනවා අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් ඒත් ආණ්ඩුවක් හදන්න අපි යන්න ඕනේ කොයි මාර්ගෙද මට වරම ලැබුණේ 2015 අගෝස්තු මාසේ ඊට පස්සේ අපි ජාතික මට්ටමේ ඡන්දකින් පෙරදීලා නැහැ අපි සහයෝගය දුන්නේ අංශයන් ආවේ අපේක්ෂකයාට ජනාධිපතිවරණේ ඒ දිනන්න නම් අපි ගිය ජනාධිපතිවරණේ එකපාරටම කිගන්න ඕනේ මොකද ජනාධිපති අපේක්ෂා ඉදිරිපත් උනේ අපේ පක්ෂයේ නියෝජනය කිරපු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා අපිත් සහයෝගය දුන්නා ඒත් මොකද සිදු වුනේ ඒක අවසන් වුනේ අපිට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 14ක වැඩි ඡන්ද ප්‍රමාණයක් හම්බුනා මට එකක් වැටුණා 2019 කියේ පරණ පාරේ ගියොත් ආපහු දිනන්නේ නැහැ අපිත් පරාජයට යනවා ඒ පාරේ යන්න බෑ ඒ ප්‍රතිපත්ති අනුව යන්න බෑ ආපහු අපි ඇවිල්ලා අපේ ප්‍රතිපත්ති අනුව මේ කාලෙට ඔබින විදිහට ඉදිරියට යන්න ඕන කියලා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය හදන්නේ අපි එතනින් ඉදිරියට යන්නේ මැතිවරණ කොමිසමේ සමාජිකෙක් වන මහාචාර්ය රත්න ජීවන් හුල් මහතා කළ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිදු වූ අසාධාරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගන්නා ක්‍රියාමාර්ගයේ කුමක්ද යන්න පිළිබඳව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රශ්න කරනවා. මේ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද? අපේ ප්‍රශ්න කිහිපයක් අපි ඍජුව යොමු කරනවා හුල් මහත්තයාට නෙවෙයි මැතිවරණ කොමිෂන් සභාවට.
ඒ විවස්ථාපිත වගකීම තියෙන සමස්තයක් හැරින මැති වෙන කොමිෂන් සභාව. මහාචාර්ය හූල්ගේ හැසිරීම ස්වාධීන කොමිෂන් සභාවකට ගැළපෙනවයි කියලා කොමිෂන් සභාව විශ්වාස කරනවාද? එසේ නැතිනම් කොමිෂන් සභාව පිළිගන්නවා නම් මේක ස්වාධීන කොමිෂන් සභාවකට උබින හැසිරීමක් ක්‍රියාපරිපාටියක් නොවේ කියලා. මුළු රටම පෙනෙන ඒ සත්‍යයේ මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? මහාචාර්ය හූල්ගේ හැසිරීම කරනකොටගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලවත් අසාධාරණයක් සිදු වූ බව මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නවාද? එසේ පිළිගන්නවා නම් සාධාරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සාධාරණයේ ඉෂ්ට කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගැනීමට අදහස් කරන ක්‍රියාමාර්ග කවරේද? රට තුල බරපතල ඖෂධ හිඟයක් පවතින බවත් ඊට කඩිනමින් රජයේ පිළියම් යෙදිය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ රෝහල් පද්ධතිය තුළ මේ වන විට බරපතල ඖෂධ හිඟයක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ ගිලන්ුණු ජනතාවට ලෙඩ රෝග බොවුණු ජනතාවට අද රෝහල්වල බෙහෙත් නැහැ. මෙන්න මේ තත්ත්වය තුළ අපි අහන්නට කැමතියි බහුවිය කාලේ අපිට පුළුවන්කම ලැබුණා බෙහෙත් මිල අඩු කරලා පොදු ජනතාවට නොමිලේ සේවාවන් සපයලා අක්ෂිකාච නොමිලේ ලබා දීලා හෘද සැප්කම් නොමිලේ ක්‍රියාත්මක කරලා හෘද වස්තුවේ ප්‍රතිකාර වලට අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ ලබා දීලා දෙවන්ත වෙන කොටසක් සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම අහන්නට කැමති වර්තමාන රජයෙන් ඇයි තමුන්නාන්සලා අපේ රටට ප්‍රමාණවත් ඖෂධ ගෙන්නන්නේ නැත්තේ? අද අයඩින් ප්‍රතිකාර ක්‍රියාත්මක වන්නේ නැහැ. පිළිකා රෝග වලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ අද බරපතල හිඟයකින් පෙළෙනවා. මොකක්ද මේ රජය මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය කරන්නේ? තමුන්නාසලා කැමති නැද්ද සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් අපේ රටේ ජනතාවට ලබා දෙන්න? මේ ඖෂධ හිඟයට වහාම පිළියම් අවශ්‍යයි. එලිපිට පෙරෙන්නට තිබෙන දේ තමයි රජයට හැකියාවක් නැහැ මේ ඖෂධ හිඟයට පිළියම් යොදන්න. පෞද්ගල දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. එදා අපෙන් කොටසක් අද ගැලවිලා ඡන්දෙට එනවා බල කාමෙන් මත් වීලා රැවටෙනු එපා ටෙලිෆෝනෙට අලි කියලා අලියා රැක ගනිමු අපි සැම එක් වීලා හොර දූෂිත වැඩට කිසිදා අහුනුන DSJR ඩඩ්ලිගේ මග ගේන ඇත්තම එජාපය සුරකින මිනිපාන අලියා රකින්නත් දුරකතනය ඕන. ජාතික පක්ෂයට අද අන්ත අසරණ භාවයකට පත්. මොකද හේතුව මේ මැතිවරණ වලදිත් වෙයි. දැන් අපිට එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයට බැන බැන ඉන්න ඕන කමක් නැහැ. මොකද හේතුව ඒක ඒගොල්ලෝ මේක කරගන්න. හැමදාම ටීවී එක බැලුවම සජිත් මහත්තයා කට්ටිය, රයිල් මහත්තයා කට්ටියට බහිනවා. රයිල් මහත්තයා කට්ටිය සජිත් මහත්තයාට බහිනවා. එකක් එක්සත් ජාතික පක්ෂයේ දිය වෙලා. නමුත් දිය වෙලා තියෙන පක්ෂයක් දෙකට කැඩීම තුල മന്ത്രി සංඛ්‍යාව අඩු වෙනවා. දැන් අපේ නිරෝධායන නීතිය විදේශිකයටත් පොදු වෙන්න ඕන, සියලු ජාතීන්ටත් පොදු වෙන්න ඕන. අපි දැක්කා වත්මන් ආණ්ඩුවේ නිරෝධායන ප්‍රතිපත්තිය තැන් තැන් වල කඩපු හැටි. නමුත් රජයේ මෙහෙම කටයුතු කිරීම එච්චර හොඳ නැහැ. කවුරු වුණත් නීතිය හැමතෙම සම වෙන්න ඕන. තාම ධනවත් තාක්ෂණයෙන් වෛද්‍ය පැතෙන් දියුණු රටවල් අසරණ අන්ත තත්ත්වයකට පත්වෙන වෙලාවක අපේ රටේ නායකයා තාම බුද්ධිමත්ව කළමනාකරණයක් ඇතුව සෞඛ්‍ය අංශය ඒ වගේම ආරක්ෂක අංශ මෙහෙයුමින් ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කරලාද අපේ රටේ කොරෝනා වසංගතය තුගාලා දාන තත්ත්වයට පත් කරලා තියෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.